හමදිතින්මගේ අලුවන්ට ඔන්න අදබි බලන්නයන්නේෙ රාක්ෂෝන්ගේ කතාව බහිතෙන කට්ටය නම් මේක බලන්න එපාහොතේ මොකද මේ කතාවෙච්චර බයිතනෙක් නන් න්නෙම හනං සබ්ට්‍රරයි් ාරකු දාගෙන මිතාවට යමු කතාව පටන්ගන්න මෙන්න මේ විදිහට ගොම්මන් රාච්‍රයක මිනිස්සු දෙන්නක් ෝට්ටුවකි මුහද පැත්තට යනෝ මාලුවල්ලන්න මේ බෝට්ටුවෙන් එක්නක් නන් ටික් විතර බයවෙලා ඉන්න එය අනිත්ගෙනට කියන්නේ මෙහරි මුතු රාච්‍යයඉන්ව කියලා පර්ණ කතන්දරවල තියෙනවා කියලා මෙතන ඉන්න වයිසක පොර කියන්න ඕ ොරු කතා මිනි ුේහරය මාළුවල්ලන් දෙෙනවාට ඕක ගොතපු කතක් කියලා හැබැයි මේ වෙන කොටත් මුහ දෙහත අමුතු සතක් එහටයි මෙහට යනවා ික් වෙලා යනකො මුදෙන් අතක් ගුට ඇවිල්ලා බෝට්ුවතිප එකඒ එක දෙවල් හොරකන් කරන්න පටන් ගත්තා කා්කුට්මක් උත්සනකොටම බෝට්ටවෙන්න එක් කනෙක් මේ සතාව දකිනවා ඒ මනුසයනම් හොඳම් බය වෙනවා හැබැයි ඊට වඩා බය වෙන අමුතු සතා එයා මෙතනින් ඉක්මට පැනගන්න ගිල්ලා මාළුුවල්ලන්න දැෙත් පටලෙනවා හැබැයි පොර ඒ එකත් කඩාගෙන බෝට්ූඩින් කරලමකුත් ගහගෙන මුහදට පැනල අතුරු දහ වෙලා යනවා බේන විදිහයට පරණ කතාාවල තිය ේවල් ඇත්ත වගේ මිනිස්සු දෙන්නත් බයිවෙලා ඉක්මට මෙතනි මාරුවනවා. යයාල බෝට්ටුව තිබ බඩුවගේකුත් මුහුදයටටම යනවා. දැන් තමයි අපි හරියටම කතාවට එන්ටවෙන්නේ. ඒනං ඉතින් යමුූ මුහදයටට උස්මල්ලඟින් නමත කරන්නත් දෙපා මෙයින් අපේ කතාව වීරයක්. ලූකා එයත් මුහදුරක්ෂේ. හැබැයි මේ රාක්ෂෝ අපි හිතනව වගේ නරකායනන්නේෙමේ. යාලා හරි මහිංස කට්ටිය. ඉතින් මේ ලකට තින රජකාරය තමයි ගෙදරන්න මාළුං ලාගන්නෙ ඒකයන්න ඔය ගොල්පලල්ල බැටල බලාගන්න. අන්නේ ඒ වගේ වැඩ හැබැයිතින්ඒක ලේසි වැඩකුත් නෙමේ හැම ැනම උන්ටි පීනවා ලූකයිතින් හැනගේමක් දිල මාල්ටික එකතු කරගෙන උන්වරන් ගයනෝ තන කොලකන්න මේ මුහුදේ අඩත් හරියට ගමක් වගේ. ප්‍රාක්ෂෝ එකක දේවල් වගා කරනවා ඒවගේ පලදාම නිලාගන්නවා ඒගේ සූපිරි තනක් තමයි මෙතන. ලූකම දේවල් අස්සෙන් එඒගේ එලුමාලෝ ටික වල් කන තැනටෙක් කරෙනවා ලූකඇතන තිබ ගක්කු වාඩියුලයින්නකොට එයා දකිනෝ පුංචි ොර ලෝසුවක් මෙතන වැටල තියෙනවා තව ටික කෙයි කාඩ්ෙක්ු වැටල තිනවා මේයා බ්. වැටි්චේ එක එක දේවල් කොල් ඉන්න ැට ිකක්දුරින් යතුරකුත් ඇත්ල තියෙනවා හැබැයි කොල්ලට ඒ නං ගන්න නේ නැහැ මේයා අඉන්න තැන් උඩින් මිනිසුගේ බෝට්ුවක් කියයන්න පටන්ගත් මේක දැක්ක කොල්ලා යාගේ එල්ු මාලෝ ටිකත් අරගෙන ඉක්මටම හැගුණා ූක අඒකදිය ලගන්න කොට යායට මැවිලේනවාොල් මූදෙන් උඩට යනවා. වැඩිවෙලානං ඉතින්ඒ මවාගෙන න්නනේනහැ එක පාට්ම කොල්ලාගේ අම්මගතා කර. ලූක අයාතේ තිබ අයිටම ටික තංගල මාලෝ ටිකත් අරගෙන ඉක්මටම ගෙදරග කියිය. ලූකගේ අන්ම කියන්න අපි මිනිස්සුන්ගේ ආක්ෂාව යිල්න්න න එකට එන්න අපිෝ මරන්න කියලා. ලූකගේ පවුල ඉන්නේ අම්මයි තාත්තයි ආචි විතරයි ලකවුන්නු උදේකෑමේම කාලා ආයමත් මාලු ික අරගෙන තන කොල කන තැන්ටෙක්ගෙන කියා. කොල්ලවන්න ඒ පාර්නංගිල්ල යතුරාත්තට ගත්තා. මේ ගත්තතා විතරයි ඒයා දකිනවා තවටිකක් කිස්සරහි තියෙන වීදුරුව. කොල්ලගිල්ල ඒකත් අරගන්නවා ඒකරගත්තාම දකිනවා තවටික් ඇතින් තියෙන ග්‍රමෆෝන් එක කොල්ල ෂේප් එකේ ඒකළඟටත් යනවා. එය ඒකවටේ කැෙක්ැරකි ඉන්නකොට එක පාට්ට මෙයාගේ පිස්සෙන් කිිදුන් දදු දාගත්තම. සේක්මුණ ලූකත් හොන්තටම් බයවෙනවා මේ මිනිාව දැකලා හැබැයිඒ ඇතුළ ඉදල තියන්නේෙත් ලූකාවගේම රක්ෂයේ එයා තමයි කලින් දවසට රෑ බෝට්ටුවෙන් බඩු හොරකංකරපු කෙන එයා ලූකගේ අතේ තිබ බඩු ටික්ත් අරගෙන ගොඩ බීමම පඇත්තර ගිය. ලූකත් මේයාගේ පස්සෙම ගොඩ බිම ලඟටම ගිය ගොඩබිීම ලඟට ගට කොල්ලට එලියට අන්නම් බයි අනිත් කෙන එත්තකොටම මේයාලළඟ තිබ ලියෙන් ලූකව ගොඩ බිම ඇදළගන්නවා කොල්ලගෑන්ගේ තිබ වතු ටික ේවරුණ විතරයි ඒයා ලස්සන ළමයක්විදිට වෙනස්නා ඒක කියන්නේ මෙයාට ගොඩ ට ආට පස්සේ මිනිස්සුවගේ වෙනස් වෙන්න පුළුව. ලූකනම් මේ වැඩයට හොදටම කලවල වෙලා ඉන්නද එයා මේක වැරදි වැඩක් කියලා ආයෙමත් මූදට පහිනවා මොකද අම්මයාට කිය තියන්නේ ගොඩබිමට යන්නේ පා කියලා කොල්ලට එදා රෑම කල්පනා වෙන්න එයා ගොඩ බිට කියියපු එක ගැන. එයා ඊළඟ දවසේ කොල්ලා වගේම පිළිමයක් ගල්වලින් හදලා ඒක මාළු ඉන්න තැන තියලා කොල්ලා ගයා ගොඩ බිම ළඟට හැබැ ඒතරින් එහට යන්න නම් කොල්ලාෙහිතේ පොඩි බයක් තියෙනවා එතකොට මේක පිටි පස්ස මතු වෙනවා කලින් දවස හම්බුුණ කොල්ලාව. එයා තම තොරකරපු බඩුවගේ කරගෙන ගොඩබිම පැත්තරයනකමං ඉන්න ලූගගේ ඇතරත් බඩුටික දීලා ගොඩබිමට එන්න කියලා එයාගියා එළියට කොල්ලත් ඔන්න බය ගැයි ගැයි ගොඩබිමට ආවා ඒත් එක්කම මෙයාගේ රූපෙත් වෙනස් වුන හැබැයි කොල්ලට ඇවිදගන්න නම් බැහැ. මොකද එයට පුරුදු පීන ලවිතරයිනි යාලුව අයිට පසේයාට ඇවිදින හටි කියලනවා ඒකත් එච්චර ලේසි වැඩක් වන නන්න හැ ගොඩ වෙලාවකට පස්සේ ඔන්න ලූකට ඇවිදගන්න පුළුවන් වුණා ඊට පස්සේ තමයි දෙන්නට දෙන්න අඳුරගන්නේ මේ අලුත් කොල්ලගේ නම තයි අල්බ්‍රේතෝ පොඩ්ඩක් කියවගන්න අමාරුණ. වැැදනුත් ගනගන්න එ පාහොදේ කොල්ලයිට පසෙ ලූකවයාගේ ගෙදරට එක් යනවා. ගෙදර කි්වටඒ එක අතැල්ල දපු බල කොටුවක් වගේ තැන මේක ඇතුල එයා උත්සපුඒ ඒක ජාතිය බඩුවලින් පුරවල කමතන ති පෝस्ट්‍ර අත් දකලා හනවා ඒමොකක්ද කියලා. අල්බේ හරියටම දන්නේෑ මොකක්ද කියලා අපිනංඉතින් දන්වානි මේක බයි එක කියලා කොලා කියන්නේ මේක තමයි එදාමේදා අතුට මිනිස් අපු සුපිරිම නිර්මාණ කියලා. මේකවඩि වඩියුණොත්ඔයායන්න කැමති නමතැක ක්රයි යනවාवा. එතකට තින් තෙල්ගහනක කුදන්නේනේ. ුකටකොට ැවිලාේෙනෝ කොල්න්න මේක උඩයිඉදගෙන මුහද වඩ හටයි හටයි යනවා ලුකයිට පසේ ල්බේතුකගෙන් නුව යා මේක හදන්න දෙයන්නේ ඔයා ඕ තර බඩු තියෙනවා කිය. ල්බේත ත් එකො තමයි න්නේ. මේ වගේක් කදන්න යාලක ඕන තරම් බඩු තියෙනවා කියලා කොල්ලයිට පසෙ ලූකට කියනවා අපි එනම් මේ වගේක් හදමු කියලා. ලුකත් වැඩට ආසයි හැබැයි අට ගෙදරයන්න ඕන කියලා කියන මක දෙයා නැතිසා අම්මල කලබලවෙයි කියලා හැබැයිතින් යික එක දයා බලපුහාම කොල්ලට ගෙදරයන්නේතිෙන් න්නෙත් නැ මෙහෙම කොල්ලා යන්න ඕන කිය කොල්ලා බයිකක හදල ඉවර වෙනකම මෙතෙන්ට වෙලා හිටිය. හැදුවට පසේ තමයි මතක්වුණේ දැන්හෝටම හාවස් වෙලා කියලා. කොල්ලා සනිකෝම ෙවල් පැත්තට කියා. ෂේපක ගේ තුට රිඟ ගන්න හැදුවත් අම්මට මේ පොරෝමාට දැන්ඉතින් අම්මට ඇත්ත කියන්න බෑහනේ වෙලාවට කොල්ලගේ පීට ආච්චියතෙන්ටෙනවා එයා කියනවා කොල්ලාවයා පිපිංන්න හොයන්නන්නේ ඇවවා කියලා ඒ වැඩෙන් කොල්ලා එදා දවසට නම් බේරුුණා ඔන්න ඊලකදවසෙත් උදේම කොල්ලා අල්බේතු ඉන්න ැන්ට කියා අල්බේතු යි කලේ පල්ලෙයාහට තරගෙන දැන් තිෙන්නේ ටෙස්රන්න එකක් පැදල බලන්න ඒකට තෝරගෙන තියන්නේ තඩිම තඩි පල්ලම. ලූකනම් මේ පල්ල මේ යන්න කොහොමටවත් කැමතිවෙන්න හ මොකද මේ පල්ල මේ කියලා මොනවවෙේදන්න හැනි අල්බේතු බයි කලේ පදින්නන් කියලා ලූකට දෙෙනවා ලෑල්ලක් පල්ෙයාට ගිල්ල අල්ලගන්න කියලා අල්බේතු ඊට පස උටයිඉ ම් බයිකෙ තර්ගෙන හෙන්න වේගෙන් පල්ලයායට එන්න පටන් ගත්තා හැබැයි මගත් දුර යනකොට බයිසි කලේ කෑල්තික ඔක්කොම ැලවිලලා අනවා ලෑල්ල උඩින් පයින්න අල්බේතු විතරයි මෝදට වැටන පට ලූක හිතන්නේ කොල්ලා මැල්ලා ගල් ඇති කියලා හැබැයි වෙලාවට කොල්ට මොකුත් වෙලානෑ මේ දෙන්න මෙහම බයිසිකලේ එක් එක විදිර හදළ බැලවා අල්බේත ලකට යාලග තිබ්බ ඇඳුම් වගේකුද්දීලා ඒත් එයාලගේ යිසිකල් වැඩේනංචර සාර්ථකනේ නෑහ හැබැයින්න හෙන්න සතුටින් මේ දවස්ටගේ කාල ගව්වා ඒගේම හොඳම යාලුවත් වනාා හැබැයි ලූකගේ මේ හරගන මේ වෙනකොටත් අම්මට තාහත්තටයි මාට්ටු වෙලා තියෙන්නේ. ඔන්න අන්තිමේට දෙන්න අටවලලා අටවල ටිකක් විතර හොඳ විදිීට බයිසි කලේ හදාගත්තා. මේ පාන්න අල්බේතු හදන්නේ ලූකවත්දාගෙන බයිසි කලේ පදින්න. හැබැයි ලෝකනම් මේකට පට්ටම බයි. අල්බේතු කොල්ලට පොි මෝටිවේෂන් පාර අදීලලා කොහොමරි බයිසිකලේට නැගත්තා මේ පාර ලෑල් ගන්නදීලතියෙන ඉබෙට ඔන්නට පසෙ දෙන්නම කන්දෙන් පල්ලයාට හෙන්න වේගෙන් එන්න පටන් ගත්තා වෙන දගේ බයි. කැල්ල ගැලඋුණක් මේ පර ලූක ඉන්න නිසා ඉක්මන්ට අය කැල්ල හයිකරගත්තා. ඊට පසෙ දෙන්න වේගෙන්ගිල්ලා ලෑල්ලවටින්ක් ශෝකට පයිනවා ඔන්න ඒකට නල් ලූකට ගොඩක් මමාසහිතුන අය මුහතට වැටන පාරනම් බයිකේ කෑල්ලක්වත් තිතුරන්නේ නැහැ හැබයිති මේ ඩට දෙන්නටම පට්ටම සතුටයි. ඊට පසෙ දෙන්නමල්බේතක ගෙදෙට් කිල්ල අහසදියා බලං ඉන්නවා. අල්බේත ලූකට කියලා දෙනවා අහසේ තියෙන දේවල්. ඒකත් මරු විදියට කියල දෙන්නේ හඳ පෙන්නලා කියෙනවා එයින්න ලොකුමාලුවෙක් කියලා වට තියෙන තරුව ඇවෙල්ලා. මස්ලු රෑවෙනකට හල්මස්සටි ලොකුමාලු වලට කිල්ල නිදාගන්නවාල. ොල්ල දවක්ේ ලොකුමුවලකට ගිල්ලත් තියෙනවාලු ලූකත් මේයගෙන දන්නේනේ ඒත් මේ ඇත්තවගේ හඉන්නවා. ලූකයිට පසේ මිනිස්කම්මාන ගැන අල්බේතුකෙන් විස්තරහනවා හැබැයි ඒත් මිනිස්කම්මානෙත් ගිල්ලනෑ ඒනට යගේ තාත්ත මිනිස්ස ගැන හුඟත්දේවල්ලයායටට කියලා යවාවලු. ලූක කියන්නේ අපිත් එහෙට කියානම් ඇත්ත බයිස් කලක් ගන්න පුළුවන්වෙයි නේද කියලා ඔල්ලා ඒත් එක්ම යික එකකත් එක් සිහින ලෝක අතරමන් වෙනවා. මේහි නෙවර වෙලා නැගල් බලනොට හො. ම ෑලා කොල්ලට හොදට නින්දකිහිල්ලා දැන්නම් කොල්ලට ගෙර කියල්ලා ඉහම්මෙනෙක්නහෑ. අපි හිතපුයිවිදිටම අම්මඉන්නවාගේ ස්රහට වෙලා තරහමූඩ්ක ඔන් කරගෙන.ගේ ඇතුට ගියාවිතරයි අම්මගෙනයි තාත්තගෙනුයි ලෝකට හොදටම් බැනුගහන්න වෙනවා ඒයසේ තවත් කෙනෙක් මේ ගෙදර ඉන්නවා. එයා ලූකගේ මාමලු එයා ගැන්ග සම්පූර්ණම විනිවිධ පේනවා. මොකදයා ඇවිල්ල තියෙන්න්නේ ගැපුුරු මුහදයිද. ඒ හොඳටම කරගෝලයි ලූ. අම්මල හදන්න ලූකවත් එහෙට යවන්න. ලූකනම් මේ වැඩට පොඩ්දක්වත් කැමතිවෙන්න හැබැයි. මල තිරණය කල් ලෙරයි ලූකව හෙට යන්න. ලූකට එහට යන්න බැනිසා එයා ගෙතරින් පැල්ල කෙලිම්ම යන්නේ අල්බේතුූ හම්බන්න. කොල්ලගිල්ල එයාට වුණ හැමදේම අල්බේතුට කියනවා ට දැන් හැංිලඉන්න ැක් ඕන හැයි ඒක මෙතන හරිියන්නේ මොකද අම්මල මේ තැන ගැන දන්නනිසා අල්බේතුක එකම විසඳදුම වෙන්න මිනිස්ගම්මානති කියල්ලා හැගෙනක ලූකන එකට කැමති වෙන්න මොකොද මනිස්ුයාලාව මරන්න හදන. අල්බේතු කියන්නේ අපට ඒට ගෝොත් බයික එක්කුත් ොයාගෙන හැම්ම තනම ඇදින්න පුළුවන් කියලා අන්න ඒ වැඩේට නල් ලූකා ඉහලිම්ම කැමති වෙනවා දෙන්න මොන්න ඊ පස හෙන්න සතුටින් ගම්මාන පැත්තට යන්න පිටත් වන මෙහමයනකොට බෝට්ටුව කටිය ළමයෙක් මේ දෙන්නවා දකිනවා දෙන්න ඉක්මටම මුදස්ස ල්ල හැගුණා ැන්ඉටම් මිනිස්සුන්ට පේනැතු ගම ඇතුවට යන්න ක්‍රමයක් ඕන. දෙන්නයිට පසේ මුහද කිල්ලා තිබ බෝට්ුවක් කොලුවරදාගෙන කොහොරි ගමඇතුවට රින්ඟගත්තා මේ ගම්මාන නං හරිම ලස්සනයි. මිනිස් සුයින්න්නවා ගවල් තියනවා ළමයි සෙල්ලන් කරනවා ලූකඩත් ගොඩක්කා සිතුන මේ ගම්මානට හැබැයි පස්සේ තමයි කොල්ලා දකින මේක තිබ චිත්‍ර පිළිම වගේ දේවල් ඒවා ඔක්කෝගම තියනෙ රාක්‍ෂියෝමරන්න රූප. මේක දැක්ක ලූකා අල්බේතුවත් අරගෙන ඉක්මන්ට මෙතරින් යන්න හදනවා. එකොට මනස්සේක් බයි එක්කුත් පැතගෙන. ඒයාලාලඉන්න පැත්තට එනවා මේක දැක්ක ලූකට මෙහෙ යන එකත් අමතක වෙලා යනවා මේ බයිකක පැදගෙනන කෙන හනම් හෙන්නම පණ්ඩිතේ ඒවගේම ගමේම චන්ඩියයක් මිනිස්සු ඔක්කොම් මෙයාට කැමතින ඒවගේම බයිත් එක්ක මේොක උදවට තව පොඩි කල්ො දෙන්නකුත් ඉන්නවා කොල්ලො දෙන්න බයි එක කලට යන්න හදන කොටම ලූ කලඟට එනවා එතන සෙල්ලං කරගර හිටිය ලමයිගේ බෝලය. ලූකයකට පයින්ග හනෝ හැබැයි ඒකයන්න කෙලින්න්නෙ මේේ ත තිබ ගොඩනගිල්ලක වැදිලා බෝල කෙලින්ම් බයිසි කලේ උඩ අයිතිකාරයක ෝලේ පැනලයික වැටෙන්න්න දෙන්න. නූලෙම් බේරගන්නවා අයිතිකාරයයටත් නම් හොදටම තරහන මේ වැඩේට මේ පොරග නම එරකෝල්. මේය මේ බයිකක අරන්තියන්නේ පෝට රෝස කියලා තරගයක් දිල්ලු ඒක මේ ග මේ තියන ලොකු තරගයක් කොහමරි ලූකායාගේ බයිසිගලට කරපු වැඩට පොර කොල්ල වෙතන තිබ වතුරක්ක දාන්න අරගෙන නවා ලකගේ වෙලාහට මාලු කුන්න පුංචි කල්ෙක් විල්ලා ඒරකෝල්ට පොඩි සසාදයක් දාල කොල්ලො දෙන්න ේරගන්නවා මේ කෙල්ල තර තරඟගට සසාභාග වෙලා හැබයි ඒරකෝල්ග ගලෝදන්න යාට දිීන්න දලනහ ේන විදිට යිල්ෙ ක පටිම මයි තරග දිල්ල. කෙල්ලි පස කොල්ලො දෙන්නවොත් බයිකලේදා ගෙන මෙතනින් වෙන දැනටකන්න අනවා. කෙල්ලා හනවා ඒ දෙන්නවෙත් තරගෙට සහභාගවෙන්න කියලා. කොල්ලො දෙන්න දන්න තරගය නැහැන ඒ නිසා කෙල්ලේ දෙන්නවා එතන දාලා එතනින් යන්න යනවා මේ කෙල්ලගේ නම තමයි ජූලිය. ලූකට මේ වෙලා මතක්වනවා ඒරකොල් බයිකලේ අරන්තිය මේ තරංග දිල්ලා කියලා. ඒනිසා කොල්ලො දෙන්න ජලියලකට ගල්ලහනවා තරගෙ දිදුවොත් අපිට මොනවද හම්බෙන්න්න කියලා ජූලිය කියන්නේ තරග දිනුවත් සල්ි ගඩක් කම්බෙනවා කියලා කොල්ලො දෙන්නට සල්ලි කියනදකෙනත් තේරුක් නැහැේ ලා එතන යි. අපින්නල හනුව තරඟෙ දිනුවත් ඒ යිකෙක්ගන්න බැයිද කියලා ජූලිය එතකොට කියනවා ඒකනගන්න බෑ එතනම හපැත්ති තිබ පරනම් පන්න යිසිකලේනම් ගන්න පුළුවන් කියලා ඒක දැක්ක කොල්ලො දෙන්න කියෙනවා අපිත් තරෙට ඉදිරිපත්වනවා කියලා හැබැයි යාලා තරඟෙ කැන්න මොකුත්මද නෑනේඒ නිසාේ දෙන්න ජූලියක කන්්ඩයිමට එකෙන්න්නහදනවා ජුලිය බලනොටසේදන්නට මොනවත කරන්න පුළුව කියලා ලූකට බයිසිකල හරියට පැදගන්න බැෑ තව තරගේ පීනන්නත් තියනොලු ඒ කරන්න දෙන්නට කොමුවත් බෑනි ජූලිය මේ වෙලාේ මේ දෙන්නකින් හනවා ඔයා කොයි ඉඳලද හාවි කියලා ඒතු ේලාව කිය න, අපි පැනලෑන කක්්ිය කියලා. ලකත් එතකොටම කියනවා එයාගේ අම්මයාවෝ භයනක තැනකට අවන්න හදනවා ඒක නිසා අපිට මේ තරන්ගේ අනිවාරයෙන් දිනන්න ඕන කියලා මේකැහවෝ ජුලියා තරගෙ තුන්නකට බෙදනවා ලූකට තියන්නේෙ බයිසික ලේපදදින්න අල්බේතොට තියෙන කෑමකන්න ජුලියට තියන්නේ පීනන් ජූලියයිට පස මේ දෙන්නවයාගේ ගෙදරට එක් යනවා ජුලියක තාත් තනං එචර හොඳ කෙනෙක්ගේ පේෙන්න්නේ හැ මොදයා මාලු මරණ කෙනෙක් තවයාගේ එක අත්තකුත් නෑ එයා පත්ත්‍රේ තිබ මුදු රක්ෂයගේ ෆොටෝ එකරගෙන පීියෙන් ඉතන ති විිත්තිිය ගහනවා මේක දැක් ලුක් යුණ පාර යාගේ කටේ තිබ වතුර ටික අල්බේතගේ මූුණට ගහනවා ඒකෙන් යාගේ මූුණ පැත්තක් රක්ෂේක් විදියට වෙනස් වෙනවා. මේක දක්ක ලකා ඉක්මට කොල්ලව මේේයට අරගෙන වතුර ටික පියදාලදානවා. ගෙදරයි මේක දැක්කේ නැතිුුණට ගෙදර පූ සනම් මේසිඉන්නක දැක්. ඊට පස්සෙ ඔන්න හතර දෙනාම කෑම කන්න පටන්ගත්තා පොල්ල දෙන්නම් මේ කෑම ගොඩක්ම හිතර අල්ලලා පිස්ව දෙන්නෙක්ගේ කනවා කෑම කාලලා ඉවර වෙලා ජූලිය තාත්තරකිනවා තරග ගෙනන තන ඒවැට එච්රැතිවෙන්නන්නේ මොකදේට ඇතුළත් දෙන්න පොඩි ගණක්ගෙ වන්න ඕනලු. එචර ගානක් දැනට තාත් අතේ නැහලු. ජූලිය අපපේ කොල්ල දෙන්න ඒ වෙලාවෙ කියනවා තාත්තගේ මාල්ු බිස්සකට ඒ කටය දව් කරන්නන් කියලා. එතකොට වැඩියෙන් කියා කරි හොයාගන්න පුළුවන් හින්දා. තාත්තා ඒ වැඩ න එෙන්ම කැමතිවෙනවා උොඳම් වැඩේ කියන්නේ ගෙතර පූ සමේ වෙලාේ ලූකගේ මූල්න්ට පැල්ල මූනම හූර්ලදානවා. මොකද පොර දන්නවනේ මේයින රක්ෂෝ කියලා ජුලිය මේ දෙන්න නිදාගන්න යාහතපු ගාක්කුට දින අත්තාලය දෙෙනවා. ඊලකදවස උදේමල්. ගේ අම්මයි තාත්තයි ලූකව හොයාගෙන මිනිස්ගම්මානය පැත්තට එනවා වතුරෙන් උට ආවිතරයි මේ දෙන්නත් මිනිස්සුවගේ වෙනස්සෙනවා වෙනස් වනාට පස්සේ දෙන්නට දෙන්න අදුරගන්න බැරුව දෙන්නම ගහගන්න පටන්ගත්තා පි වෙලාවක් ්‍යාට පසෙ තමයි දෙන්නට තේරුණේ මේ ඉන්න ඒ දෙන්නමයි කියලා. ඊට පස්සේ ඔන්න දෙන්නම ගියා ලූකව හොයන්න හොඳම් වැඩේ කියන්නේ අප දෙන්න නැගිත් නොකට ආමත් රාක්ෂෝගේ වෙනස්සවෙලා ඇයි මෙයාල නිදාගත්ත එලියන පින්න වැටන හිද දෙන්නම වෙනස් වෙලා ජූලියත් මේ වෙලාේ එලිියටෙනවා කොල්ලො දෙන්න ඉක්මට ල්ට පෙන්නත් මෙන්න පල්ලයා තාත්තා ඉන්නවා දෙන්න ඊට පස්සේ ඉක්මන්ටම ගහට මවා වෙලා වතුරු ටික පියදගත්තා මේ වැඩේ ආයමත් ගෙදර පූ සටනම් මාට්ටුුණ. ඊට පස්ේ ඔන්න කට්ටියම උදෙම්ම වැඩට බැස්සා. චෝක වැඩය කියන්නේෙ කොල්ලොන්න හැම්බෙන්නේ තාත්යක මල ාන්නයන්න වතුරට වැඩ නොත්තෙම තාත්ගේ ැරුම්ගන්න තමයිවෙන්නේ පූසටනල් ලූකාව පේෙන් බෑ හැබැයි කොල්ලා මාළුවවෙදදිීලා පොරෝ පොඩ්ඩක් චේප කරගන්නවා තාත්ත මේ ේලා දකිනවා අල්බේතු යාගේ අතදිහා බලං ඉවා කියලා මේක දැක්ක තාත්තා කියනවා යාගේ අත රක්ෂේක්කෑවගේ. ඒත්යා විීරුවක් කලා තියන්නේ ඉප දෙනකොට මේයාගේත නැතුවලු ඉපදිලා තියන්නේ අදනම් දල්තහවෙලා තියනෙන එක්ක මේ එක මාලුවයි තාත්ත කියන්නේ අදනං අපිට වාසනාව නැහැ කියලා. හැබැයිතින් අපේ කොල්ොන්න මූදගැන හොඳටම දන්නවන්නේ ඒ දෙන්න තාත්තර පෙන්න්න නෝ වැඩි හරික් මාළු ඉන්න කොහෙද කියලා. ජූලිය මාලුගන්න මූතලන්ට එනකොට කොල්ලො දෙන්නේ තාත්තයි බෝට්ටුව පරෙන්න්න මාළුවල්ලන් ඇවිල් මේ මාල්ටික විකුණ ගත්තාහමේ යාත තරඟට ඉදිරිපත්ෙන්න්න ඇති තරම් සල්ලි තියෙනවා ලූකග අම්මලත් ගමේ තිබ ඇඳම් වගේක් ඇඳගෙන ලූකාහොයන්නන්නහදන්නේ ඇල කරන්න මරු වැඩක් මෙතනන්න ළමයි වතුරට දාලා බලන්නවා රක්ෂෝගේ වෙනස් වෙනවද කියලා අපේතුන් දෙනා මේ වෙලා වෑනවා තරගෙට සල්ිබන්දිි තැනට ඇතට මේ තරගේ හරියට බාධකදිවීමක් වගේක් පලවෙනිට මුහද වටේ රවම පීනලා ඊට පස්ස කෑම ගොඩක් කාල අන්තිමයට බයිසකලේ පැදගෙන දිුණුම් කරුවලඟට අන්නඕන මේ වෙලා රකෝලුත්ඇවිල්ල ඔක්කෝඩම කලින් කියල තනෙට සල්ිබඳන. ඊට පස්සේ අපේ කට්ියලඟ ඇවිල්ල මේයාලකු ප්‍රශ්ණක ුද්ාගෙන තමයි මෙතනින් යන්නයන්නේ. ඒ ප්‍රශ්නීවර කරගෙන අපේ කටියත් කියලා මේ තනකට ඇතු තු දැන්තියෙන්නේ කටියට රඟෙට හොඳට පුහුණු වන්න අල්බ්‍රේතොර තියන්නේෙ හොඳට කන්න හැබැයි අතින්නේ ගෑර උප්පුේ. කොල්ලට කරන්න අමාරුම වැඩක් තමයි ඒ. ලූකටතියෙන් ඉතින් බයිසිකලේ පතින්න. එයාටත්තේ වැඩ ලේසි වැඩක් නං උනේ නහැ ජලියි යනෙ පීනන්න ඒයාගේ තච්්‍රර ලොක්ම වේගයක් නන්න නෑ. ජුලිය පුහුණුවන් කරන්න අතරේ එරු කෝලුත්තයාගේ ගෝලයෝ දෙන්නෙ එක මුහද පැත්තට එනවා. පොරාාවෙන මුූදුරාක්ෂෝවල්ලන්න හැබැයි අපේ කටියෝ දැක් අම බෝට්ටුව තරගෙන වේගෙන් ඒ පත්ත යන්න පටන්ගත්තා මේක බයවුණ යාගේම ෝලේ. ෝට්ට හරනවා වෙන පැත්තකට ඒ වැඩෙන් අල්බේතුගේ මූන්ට වතුර ගොඩක් කියනවා වතුර ඉහුණ ගමන් ඒකට්ටියට වෙන වැඩේ උගොල දන්නවානි කොල්ල ලූකගේ අත වැදිල වතුරටත් වැටෙනවා මේකේර් කෝල්් දකින්නන්නේ යනකොටම ජූලිය ඇවිල්ලයාගේ බෝට්ටුව හොල්ලනවා ජූලියයා ඒ වැඩේ කල් ලිවරවෙලා ආයමත් බෝට්ටුවට එනවා ලූකා ඉක්මට මල්බේතුට රෙද්දක්දාලා වතුරටික පියදානෝ කොල්ල දෙන්න නූලෙෙන් අහුුවෙන් ඇතුව බේරුණ අම්මලත් මේ වෙලාේ හෝගාල ලූකවහයෙනවා ඔකොල දන්නවනි හොය විදිිය අහුෙන වෙන මව වතුරට දනවා ලූකත් මේ වෙලාවෙ මේ සිද්ධිය දකිනවා. ලූකට ටිකක් වෙලා යනකොට තේරනවා මේ ඉන්නයාගේ අම්මයි තාත්තයි වෙන්න ඕන කියලා මේක ලූක ගිල්ල අල්බේතුට කියනවා එයනම් කියන්නේ බයවෙන්න දෙයක් නෑ අම්මල කීටවත් මෙහටන්න විදික් නෑ කියලා ජුලියක තාත් ඇවිල් වැක් තියෙන කියලා අල්බ්‍රේතුවයක් යනවා හැබැයි කොල්ලා යන්න නං එචරට කැත්තෙන්න්නේෙමේ ලුක ජලියත් එක් ඉන්න ගමන් ජුලියයට හස පෙන්න්නල අල්බ්‍රේතුකිව් මාලුන්ගේ කතාව ජුලියට කියලා දෙෙනවා. ජූලියක් පුදුම වෙනවයි කතාව හලා ජලියයිට පස ෙතරතිප පොතකුත් ගෙන කොල්ලව එක් යනවා දුරදක්නයක් ලඟට. ඊට පස්සේ ලූකට ආස පෙන්නලා කියලා දෙනවා ඒ තිෙන්නේ හඳයි තරුයි කියලා. එවිත රක්න මේ ජුලිය කල්ලට මුලු අභ්‍යෝකාශ ගැනම කියලා දෙනවා. මේ දෙන්න මෙහෙම ඉන්න අතරේ අල්බ්‍රේතු ඇල්ලා ලූකාවේතනින් එක්කන් යනවා යනම් වැඩිය කැමති නෑේ ජුලියගේ ලූකගේ අලුත් යාලුකමට ලූක යනකමන් ජුලිය කියලා දුන්නවා අල්බේතුට කියලෙනවා. තව ලූකට ජුලියයන ස්කෝලෙතත් යන්න ඕනලු. අල්බේතු කියන්නෙ මුදුර රක්ෂියෝන්ට ස්කෝලයන්න බෑ කියලා මෙයාලගේ මේක අවස්ේ මෙත. රකෝල් එය හදන්න කොල්ලො දෙන්නවා රන්ඩුවටලගන්න අල්බේතුරන් ඇතක රන්ඩුවට පටලෙනවා. ඒකෙන් වෙන්න පොරට හොදටම ගුටි කන්න වෙනක. ලූකයිට පසේතන තිබ හෙල්ලක් ප ෙල අල්බේතවත්රන මෙතනින් ඉක්මට මාරුවෙනවා. ඊලක දවසේ උදෙම්ම කට්‍යයායත් පුහුණුවීම් පටන්ගත්තා. මට තවදයක් කියන්න අමතකුණානේ ජූලිය ගැන ඒය ඇත්තටම මේ ගමය කෙනෙක් නෙමේ. ජුලියගේ අම්මයිතාත්යිවෙෙන් වෙලා ඉන්න. ජූලිය ඉන්න ඒගේ අම්මත් එක්ක නගරට වෙලා හැවයි කල්ලෙ ස්කෝලිනිවාරු දුන්න ගමන් තාත්තව බලන්න මේ ගමට එනවා. ොත් ල්ඉන්න කෙල්ල නි ඩුවට. පියම අයත් කතාව පැත්තට ලූකණන ගොඩක් මහසසි වු යිසිකලේ පතිදි හැට පුදදුුවවෙන්න අල් බේතුනම් ගොක්වෙලාවට කරේ ජුියගේ තාත්ට උදවකරපු එක. ලූකගේ අමයි තාත් අයින්න තාමත් ලමයිට වතුර ගහන. අල්බේතු ඉන්න දැන් ලොකු ප්‍රශ්ණක. ලූකගේ ජුලියගේ යාලුකමනිසා කොල්ලට හිතනවා අගේ යාලුව ටිකෙන්ටිකයාට නැති වෙනවා කියලා. ලූකගේ අම්මටයි තාත්තටයි දැම්මේ වැඩ එපා වෙලා තියෙන්නේ. ඒවගේම ලූකගේ අම්මට දැන් දුකයි එයා කොල්ලට සලකපු විදිහට මේ වගෙන හිතහිත ඉන්නකට ලූකයනෝ මෙයාලගේ ඉස්සරයි. දක්ක මන් අඳරගන්නවා මේ ඉන්නෙ ලූකා කියලා. එවිතරක්න මේ ලූකත්තන්ඳරගන්නවා මේ ඉන්නේගේ අම්මයි තාත්තයි කියලා. කොල්ලා ඉක්මට බයිසි කළේ පැදකිෙන අම්මලගින් බේල්ල කන්ද උඩ්ඩටම යනවා. කොල්ලා ඒක තමයි වේගෙන්ම ඇවිල්ල තියෙන වටේ. ලූක මේ වෙලාේ ජූලියෙන් ආනවා ඒයටත් ස්කෝලිට ඇතුල්වෙන්න පුළුවන්ද කියලා ජූලිය පුලුවන්කිව විතරයි අල්බේතට මේකට තරාකිල්ලා ලූකට කියවා රේසකට පුරුදු වෙන්න කියලා ලකට තියෙ ඩි පල්ලමක බයිස්කලේ පතින්න කොල්ලා ඒකරන්න හොතටම බයිවෙලා ඉන්න ජලිය කොල්ලගේ හිතාහතදන්න හදන කොටම අල් ේතු යිස කලේ තරගෙන ලූකාවත්දාගෙන වේගෙන් අන්දෙන් පල්ලහට යනවා එයට වේක පාලනය කරගන්න බඩුව කොල්ල දෙන්න නවතිනෙ කෙලින්ම කිිල්ල මුහදතට වැටිලා දෙන්න කට්ිය දකින්න කලින් ඉක්මටෙතැනින් පිල්ල ගිල්ලා වෙන තැකින් ගොඩිීමට එනවා ලුකරනම් මේකට හොඳදටම තර කිල්ල ඉන්න අල්බේතට බයින්නත් පටන් ගත්තා අල්බේතුරත් මේ වෙලාලවෙ තරකිලා දෙන්නත් එක්ම ගාගන්නත් පටන්ගත්තා මේ වෙලා මෙතෙන්ටනවා ජූලිය ඇවිල්ලා දෙන්න ඕම්බදාගන්නවා හැබැයි අල්බේතුනන් ජූලියට පොඩ්ඩක්වත් කැමතිනෑ ලූක මේ වෙලාකෙනවා එයා ජියත් එක් ස්කෝලෙට යන්න කැමතියි කියලා. මේ කැහ් අල්බේතු මහදට පැල්ල පෙන්නොවා අපි මිනිස්සුනේ අපි රාක්‍ෂියෝ කියලා. ලූකත් අල්බේතු රාක්ෂයෙක් කියලා දන් නැතිගාන්ට රක්ෂයෙක් ඇවිල්ල කියලා ජූලියට පෙන්න්න නවා. එරිකුත් මේ වෙලාවෙ මෙතෙන්න්ට දුවගෙනෙනවා. අල් ේතුරත් ඉතාගන්න බෑ මේ මොකද නේ කියලා කොල් යිට පසේ දකම් මෙතනින් යන්න යනවා ඊට පසේ ලූකයි ජුලියයි දෙන්නත් ගෙරයනවා ගියපු ගමන් තාත්තාහන්නේ අල්බේත කොහෙද කියලා ලූකෙනවා එයා මෙහෙන් යන්නම ගියා කියලා මේ ඇහෝ තාත්තා ඉක්මටයගේ තොප්ිය තරගෙන අල්බේත හො යන්න කියියා මේවෙලාේ ජුලිය ලූකටත් වතුර එකක් ගනවා ඒකෙන් දැනගන්නවා එයත්තරාක්ෂයෙක් කියලා ජුලියයිට පසේ ලූකට කිෙනවා ඉක්මට මෙහෙන් යන්න කියලා ඒ ලූකට කැමති නඇතුවනේ මේ ගම මිනිසුන්ට අහුුණොත් කොල්ලාව මරයි කියන හහිට ලූකයිට දදුකින් එතනින් යන්න ගිල්ලලා මුහුතුවෙරලා අඉයට වෙලා කල්පනා කර කර ඉන්නවා අන්තිමේට යා යනවා අල්බේතෝ හයාගෙන කොල්ලා ගෙදර බඩ ටි ක්ොම ුඩු කරලා දාලා ලුක ගිල්ල කොල්ලගේෙන් සමාව ගන්නවා ඒයා අතිං වුණ වැදට හැයි අල්බේත පොඩ්ඩක්වත් කැමතිනය ලූක ළංඟට එයනවටවා ලූක ඊට පස්සෙ කොහමරයා තරගට සභාග වෙලා තරගෙ දිනලා බයිකත් කොහොමරි ගන්නවා කියලා එතනින් යන්න යනවා ඔන්න ඊළඟදවසේ තරග පටන් ගන්න හැම්මදේම ලෑස්තියි. ලූක ගිල්ලා ආයමත් තරඟට ඇතුල් වෙන එයා තනයම තරඟව. කියලා ජූලියඇතුකට ඇත් කියන්න ඔට පීනන්න බැහැන කියලා හැබැයි ලූකයේ කිසිම දෙයක් අහන්න නැහැ කොල්ල පීනන්න අදන්න අල්බයතුක ිදුම් ඇඳම ඇඳගෙන හැබයි රක්ෂෝ මරන්න කටියකුත් මුහද ැද ලස්ති කල්ල දීල තියෙන්නේ ඔන්නට පස්සේ තරන්ගේ පටන්ගත්තා කටිය පීන ලගිල්ලා ආයෙමත් ගොඩබියම් පැත්තට එනවා. ලූකනන් යන්නේ වතුරයට ඇවිදගෙන. ජූලිය තමයි ඉස්සර වෙලාම ගොඩබීමට ආවේ. ලූකයන්නේ අන්තිමට වගේ කෑම තරගෙත් පලවෙනියට මිරන්නේ ජුලියයා. එරකෝල්නන් කෑමටි ඉවරන්නේ හොරක ලූකත් පුළුවන් තරම් ඉක්මට කාලා බයිසි කලේ පදින පටන්ගත්තා අම්මලත් ලූකව දකිනෝ මේ වෙලාම ලූක බයිස කලේ පතිදින්න හොඳටම් පුරදුන් නිසා අනික්ත යවත් පහුකරගෙන කඳ උඩටම යනවා. හැබැයි තව ප්‍රශ්නට ඇයට මූුණ දෙන්න වුණ ඒ තමයි වහින්න පටන්ගත්තේ එක. කොල්ලා ඉක්මන්ට මෙතන තිබ හවකට ගිය ැන්ඉති ොකත කරන්නේ වස්සේයටට යන්නත් බෑ. එතකො ම අල්බේතෝ කුඩෙකුත් තරගෙන ලූක ඉන්න පැත්තට දුවගෙන එන්න පටන්ගත්තා. හැබැයි එල් කොල් ඇවිල්ලා අල්බේතෝ පැත්තකට තල්ලු කල්ල දානවා ඒවැඩෙන් කොල්ලා ුඩේ අත ඇරිලා කොල්ලව රාක්ෂයක් විදිට මාරුවෙනවා ඒවි තරක් නේ ඒර කොල්ලයව දැක් දාලා අල්ගන්නවා මේක බලංඉන්න බැරුවෝ රූකා බයිසි කලේ අරගෙන වේගෙන් ඇවිල්ල අල්බේතෝ බේරගන්නවා ඒකෙන් දැන් දෙන්නම රාච්‍යෝ විදියට වෙනස්වෙෙලා දැන් දෙන්නමඉක්මට ගමෙන් එලියට පැනගන්න ඕන ැත්තන් දෙන්නටම මැරුම්ගන්න වෙන්නේ ඒරකෝල් හෙල්නෙම් මෙයාට අඉන්න හතනකොටම ජූලිය විල්ල පොරගේ බයිසි කලේ හප්නවා ඒ වැඩෙන් වුණේ දෙන්නම එතන පෙල්ලුුණ එක. පේන විදියටට ජූලියටත් ගොඩක් අමාරුය වගේ මේ දැක්ක කොල්ලො දෙන්න බයිකලේ වා. ඇතල ජුලියගේ උදවුවට නවා මේ වෙලාේ ජුලියක තාත්ම මෙතෙන්න්ට නවා. එවිතරක්නේ ගමේ අඇත් අයුදාරගෙන මෙතන වට පිරනවා. රකෝලුත් නැටලලා ඒෙමත් මෙතැටේනවා ජලිය රකෝල්ග විස්රට පැල්ලකිෙනවා ඒයා රක්ෂෝන මේ කියලා ජලියගේ තාත්ම වෙලා විස්සරට ඇවිලකනවා එයාල රාක්‍ෂෝනේ යාල තමයි නියම ජයග ්‍රහකයෝ කියලලා ඒවාගේම ගමේ මිනිස්සුත් රක්‍ෂෝවල්ලන වැඩේ අතඇරල දානවා හොඳම් වැඩේ කියන ඒරකෝල්ි ගෝලයෝ දෙන්න පොරෝඋත්සංගිල වතුරට දානවා දෙන්නත් පොරග ගැලවෙන් විදක් නැතු ඉදලින්. ලූකගේ අම්මයි තාත්තයිත් මේ වෙලා ඇවිල්ලා එාව බදාගන්නවා ඒ වගේම තර්ග කුසලානෙත් තයාලට හම් වෙනවා මෙතන හිටිය අනිත් මිනිසුන්ටත් ගොඩක්ම සතුටිය ඒකට කොල්ලො දෙන්න අන්තිමේට එයාලගේ හිනෙවුණන බයිසිකල් එකක් ගත්තා දැම් මනිස්සුත් මුහදුරක්ෂන්ට බයනෑ මොකදයාලා අහිංසකයහින්ද දැන් ඉතිං හැමදේම විසඳදුනාා ජුලියත් දැන් නගරයට යන්න වෙනවා. කොල්ලො දෙන්න නම් හරිමදුකයි යා යනකට ලක කියනෝ අපි දැගිල්ල බයිසිකලේ හොඳට හදාගමු කියලා අල්බේතු කියනවා ඇතුකට මං ඒක විකුණවා කියලා ඊට පස්ෙ කොල් ූකා අතට කෝ්චි ටිට් එකක් දෙනවා අල්බේතු යිකළේ විකුණලා කොල්ලට නගරයට යන්න ටිකට් එකක් කරගෙන ලූකගේ අම්මලත් මේ වෙලා මෙතෙන්ටෙනවා එයාලා තීර්ණය කරලා කොල්ලාව ජූලියත්තක්කේ එයාලගේ ඉස්කෝලට යවන්න කොල් අටනංඒ වැඩට හරිම සතුටයි හැබැයි අල්බේතට ලුකත් එක්කේ යන්න එන්න වෙන් නැල්ලු එයා මේහ නවතින අලු ජූලියගේ තාත්තට උදව් කරන්න අන්තිමේට හැමෝටම සමුදීලා ලුක කෝච්චයන කළ නගරට යන්න පිටත්තුනාා ලකායායට ඕනතේ ලබාගත්ත මේ තැනින් කතාවත් තිවරවෙලා යනවා අපි තවත් තලුත් කතාවකින් ඉක්මට මහම්බෙමු, ඔකොළු හැමෝටම සුභම සුභ දවසා.